්‍රිකට බාන්න ප්‍රේක්ෂකයන් වැඩි ආසකරන්නේ ප්‍රතිකරු එල්ලකන්න හය හතර පහරණ බන්න හැබයි මේ ප්‍රේක්ෂකයන්ට සමහරහය පහරවල් නම් බලන්න වෙන්නේ භාගයක් විතරයි. මොකදේ පහරවල්ල අවසානය සටහන් වෙන්නේ ක්‍රඩාංගනයෙන් එලි. අපි අද කතා කරන්නේ ඒවගේ ක්‍රඩාංගනයෙන් එලියට එල්ලුණු ක්‍රිකට ඉතිහාසයේ මෙතෙක් එල්ලුණු දෙවැන්තම හය පහරවල් විදිහට ලෝකේ ප්‍රකට ක්‍රිකට් මන්ත්‍රි සංග්‍රහව නම් කරපු හය පහර 10 ගැන. අංක 10ට තියෙන 1899 දී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඇල්බර්ට් ට්‍රොට් කේන් ප්‍රතිකරුව පළමු පෙළ තරගයක එල්ල කළ හය පහර. මේ හය පහරේ දිග ආසන්න වශයෙන් මීටර් 120ක් කියලා තමයි කියන්නේ. අංක 9ට තියෙන සයිඩ් අෆ්‍රිඩි 2013 දී දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් වලදී එල්ල කරපු හය පහරක්. මේ හය පහරත් මීටර් 120ට ආසන්න දුරක් එල්ල වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අංක 8ට තියෙන මාකෝ 1997 වකා ක්‍රීඩාංගණයේදී එල්ල කරපු හය පහරක්. මේ හය පහරත් මීටර් 120ක දුරකපත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අංක 4ට තියෙන්නේ 1903 දී රග්බි ඕවල් ක්‍රීඩාංගණයේ තිබුණු ක්‍රීඩා සමාජ තරගයකදී වික්ටර් ටෙම්පර් කියන ක්‍රීඩකයා එල්ල කරපු හය පහරක්. ඒ හය පහරත් මීටර් 120ට මදක් වැඩි දුරකට පතිත වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අංක 6ට ඉන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට්. ඒ 2011 IPL තරගාවලියේ තිබුණු තරගයකදී මීටර් 122ක් දුරට එල්ල කරපු හය පහරක් එක්ක. අංක 5ට තියෙන්නේ 1993 දී සයිමන් ඔඩනල් කියන ක්‍රීඩකයා මෙල්බන් ක්‍රීඩාංගණයේ පළමු පෙළ තරගයක එල්ල කරපු හය පහරක්. ඒ හය පහර දිග සටහන් වෙන්නේ මීටර් 122ක් විදිහට. අංක 4ට තියෙන්නේ ඇල්බි මෝකල් 2008 IPL තරගාවලියේ චෙන්නයි වල තිබුණු තරගයකදී එල්ල කරපු හය පහරක්. මේ හය පහර වාර්තා වෙන්නේ මීටර් 125ක් දුර එල්ල වුණා කියලා. අංක 3ට තියෙන්නේ 2012 වෙලින්ටන් ක්‍රීඩාංගණයේ තිබුණු T20 තරගයක මාඩින් ගප්ටිල් එල්ල කරපු හය පහරක්. මේ හය පහර මීටර් 127ක් දුරට එල්ල වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 2ට තියෙන්නේ එඩියන් බ්ලිසාඩ් 2008 වසරේදී රැකා ක්‍රීඩාංගණයේ තිබුණු T20 තරගයකදී එල්ල කරපු පහරක්. මේ හය පහර මීටර් 130ක් දුරට එල්ල වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එල්ලුණු දෙවැන්තම හය පහර විදියට සලකන 2005 ගැබා ක්‍රීඩාංගණයේදී බ්‍රෙඩ්ලි එල්ල කරපු හය පහරක්. මේ හය පහර මීටර් 135ක් දුරට එල්ල වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ තමයි ක්‍රිකට් මන්ත්‍රී කියන විදිහට දිගම හය පහරවල්. ඔයාලටත් මේ වගේ දෙවැන්ත හය පහරක් ගැන මතකයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.